සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට නැත්නම් වෙබ් ඩිසයිනර් කෙනෙක්ට කොහොමද කලර්ස් යූස් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ කලර්ස් යූස් කරනකොට කොහොමද ලේසියෙන්ම කලර් එකක් අපිට ගැළපෙනම කලර් එකක් අපි තෝරාගන්නේ? කොහොමද කලර් හාමොනිකකට අදාළ වෙන කලර්ස් කොහොමද ලේසියෙන්ම තෝරාගන්නේ? වගේම කලර් තීම් එකක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් කොහොමද බෙස්ට් කලර් යූසේජ් එකක් හදාගන්න පුළුවන් වෙන උදව් වෙන වෙබ්සයිට් කිහිපයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේවල් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි, අපි බලමු පළවෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේක galactic.in කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් කලර් පැලට් එකක් හදාගන්න, ලේසියෙන්ම කලර් පැලට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ලේසියෙන්ම කලර් පැලට් එකක් හදාගන්න කොහොමද කියලා බලමු. මුලින්ම මේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ කලර් හාමනී කියලා ගොඩක් දේවල් ටිකක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ඊට අමතරව විෂන් කියන එකේ තියෙනවා දේවල් ටිකක්. ඊතර ක්වොන්ටයිස් කියලා දේවල් ටිකක් තියෙනවා. අපි මේ මොනවද කියලා බලමු. ඒ වගේම මෙතන කලර් වීල් එකක් තියෙනවා. මෙතන කලර් පැලට් සෙට් එකක් තියෙනවා. ඉතින් අපිට මේ හදාගන්න පුළුවන් කලර් පැලට් ටික තමයි මෙතනින් දිස් වෙන්නේ. ඊට අමතරව පැනල් දෙකක් තියෙනවා. එකක් හියු පැනල් එක, සැචුරේෂන් පැනල් එක, ලුමිනස් පැනල් එක. ඊට අමතරව රෙඩ් පැනල් එක, ඒ කියන්නේ මෙතන තියෙන පැනල් එකෙන් RGB පැනල් ටයක් තියෙන්නේ. රෙඩ්, ග්‍රීන්, බ්ලූ කියන පැලට් එක තියෙනවා. ඉතින් අපිට එතනිනුත් සෙටින්ස් වෙනස් කරගන්න පුළුවන්, අමවුන්ට්ස් වෙනස් කරගන්න පුළුවන්. හරි, අපිට මුලින්ම මෙතන නිව්ට්‍රල් කියන එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. නිව්ට්‍රල් එක යටතේ මෙතන අපිට කලර්ස් 6කින් තව පැලට් එකක් හදාගන්න පුළුවන්. ඒතකොට මේ 1, 2, 3, 4, 5 කියන තැන්වල තියෙන කලර්ස් මෙතනින් ඒවට අදාළ කරන කෝඩ් එකත් එක්කම පෙන්නනවා. ඒතකොට අපිට මේ කෝඩ් එක අපිට ඕන කරන කෝඩ් එකක් අපි හදාගත්තට පස්සේ අපිට මේ හැම එකක්ම කොපි කරලා අපිට මෙතනින් කොපි කරලා ඊට පස්සේ අපිට කැමති නම් ෆොටෝෂොප් වලට ගිහිල්ලා අපිට කැමති කලර් එකකට අපි දැන් මෙතන අපි මේ හදලා තියෙන දැන් මේකට අපිට ඕන නම් මේ මෙන්න මෙතන හැපි නිව් ඉයර් කියන එකට එතකොට මෙන්න මේකට අපිට මේ කලර් එක දාන්න ඕනේ නම් අපිට තියෙන්නේ අපි කොපි කරගත්ත එක ගිහිල්ලා කොපි කරගත්ත කලර් කෝඩ් එක මෙන්න මෙතනට ගිහිල්ලා පේස් කරනවා කලර් පික එකේ. ඊට පස්සේ ඒ කලර් එක සෙට් වෙනවා. කෙලින්ම ඒ කලර් එක මෙතන පෙන්නනවා. ඔටෝ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි ඕකේ කරාම මෙතන කලර් එක චේන්ජ් වෙනවා. මේ විදිහට අපිට කැමති කලර් එකක් ඒ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා තව එකක් ඇනලොගස් කියන කලර් හාමනියක් අපි සිලෙක්ට් කරාම මෙන්න මේ විදිහට ඇනලොගස් කලර් හාමනියකට අදාළව අපිට කලර්ස් පැලට් එක හදාගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ කලර් වීල් එකේ මේ විදිහට ඈතට යන්න ඩාර්ක් කලර්ස් තමයි අපිට හම්බ වෙන්නේ. ඊට අමතරව කලර් වීල් එකේ අපි ළඟට වෙන්න අපිට වැලියු එක වැඩි කලර්ස් වෙනවා. ඒ කියන්නේ සැචුරේෂන් අඩු ලයිට් කලර්ස් තමයි තියෙන්නේ. ඈතට යන ඩාර්ක් කලර්ස් හම්බ වෙනවා. මෙන්න මේ මිඩල් පොයින්ට් එකේදී අපිට හියු කලර්ස් තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. හියු කලර් සෙට් එකක් තමයි මෙන්න මේ අවස්ථාවේදී ලැබෙන. අපිට මෙන්න මෙතන තියෙන පැනල් වලින් අපිට සැචුරේෂන් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට සැචුරේෂන් එක අඩු කලර් පැලට් එකක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඊට අමතරව මෙතන ලුමිනන්ස් වැලියු එක හරහා බ්‍රයිට්නස් අමවුන්ට් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට බ්‍රයිට්නස් එක වැඩි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රයිට්නස් එක අඩු කරගන්න පුළුවන් ලුමිනන්ස් වැලියු එක හරහා. ඊට අමතරව RGB පැනල් වලිනුත් අපිට රෙඩ් අමවුන්ට් එක වැඩි අඩු කරගන්න මෙතනදී පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට අමතරව ක්ලෑෂ් කියන හාමනි එක අපිට යූස් කරන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට හාමනි එක වෙනස් කරද්දී මෙතන පැලට් එක ඊට අදාළ වෙන විදිහට වෙනස් වෙනවා. එතකොට කම්ප්ලිමෙන්ටි කලර් එක යටතේ මෙන්න මේ විදිහට කලර්ස් දෙකක් අපිට කියන්නේ ප්‍රතිවිරුද්ධ කලර්ස් එකිනෙකට ප්‍රතිවිරුද්ධ කලර්ස් හාමනි සදාගන්න පුළුවන්. සැචුරේෂන් එක වැඩිම කරගන්න පුළුවන්. තමන්ට කැමති විදිහට සැචුරේෂන් එක අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව තියෙන හාමනි වලින් ස්ප්ලිට් කම්ප්ලිමෙන්ටි කියන හාමනි එක යටතේ අපිට මෙන්න මේ විදිහට තියෙන කලර් හාමනි එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේවා ලේසියෙන් අපිට කොපි කරලා මෙන්න මේ විදිහට කොපි කරගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා කොපි කරලා ඊට පස්සේ අපිට ෆොටෝෂොප් වලට ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට ගිහිල්ලා මෙතනින් අපිට කලර් කෝඩ් එක චේන්ජ් කරලා අපිට ලේසියෙන්ම කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් මේ විදිහට ලේසියෙන්ම. ඉතින්
ඊට අමතරව මෙතන තියෙන මේ විෂන් කියන එක ඇරදී මේ අර අපිට අපිට ඔය වර්ණවල වර්ණ කියන්නේ ඇස් වල තියෙන ලෙඩ රෝගවලදී අපිට වර්ණ පේන විදිහට අපිට සමහර අයට හැම වර්ණයක්ම පේන්නේ නැති වෙනින්දා ඒ අය කොහොමද වර්ණ යූස් කරන්න කියන එක තමයි මෙතනදී තියෙන්නේ. ඒ අයටත් ලේසි වෙන විදිහ ලේසියෙන් කලර්ස් යූස් කරන්න පුළුවන් වෙන විදිහට මේ වෙබ්සයිට් එක හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ස්පෙක්ට්‍රම් එක අපිට කලර් වීල් එක කලර්ස් අපිට මෙතන අපි නෝමල් එක දීලා අපිට පුළුවන් මෙතන මේ 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 වෙබ් ස්මාර්ට් කියන කලර්ස් වලදී කොහොමද මේ කලර් වීල් එක අදාළ වෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔය වෙබ්සයිට් අදද්දී පොසිබල් වර්ණ අපිට කලර්ස් හොදා ගන්න පුළුවන්. මේ තියෙන සාමාන්‍යයෙන් අපි යොදා ගන්න කලර් වීල් එකම තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ලේසියෙන්ම සොෆ්ට්වෙයාර් මුකුත් නැතුව ඔන්ලයින් කලර් පැලට් එකක් හදා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඊළඟ වෙබ්සයිට් එක තමයි paletton.com කියන වෙබ්සයිට් එක. paletton.com එකේදී අපිට කලර් ෂේඩ්ස් එක, ඒ කියන්නේ කිසියම් කලර් එකකට තියෙන ෂේඩ්ස් එක, ඒ කියන්නේ ෂේඩ් එකක් කියන්නේ මොකක්ද කියලා මම කලින් කලර් තියරිස් වල කතා කරලා තියෙන මේ කලර් තියරිස් ගැන කතා කරපු වීඩියෝස් වල ලින්ක්ස් මම පල්ලෙන් දාලා තියෙනවා. ඔයාලට කියලා බලන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් කලර් ෂේඩ්ස් එක්ක කලර් පැලට් එකක් හදා ගන්න. ඉතින් අපි බලමු මේ වෙබ්සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට අපි සාමාන්‍ය අපි වැඩ කර කර ඉන්න ගමන් අපිට සාමාන්‍ය රීසෙට් කරගන්න පුළුවන් වුණොත් අපිට රීසෙට් කරගන්න සහ අන්ඩු රීඩු කියන පාසුකම මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඊට අමතරව රෑන්ඩමයිස්ඩ් කියන්නේ අපිට කැමති, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හදන පැලට් එකට අදාළව අපිට කැමති විදිහට මෙතනින් ඒගොල් ඒ කියන්නේ වෙබ්සයිට් එකෙන් හදලා දෙන පැලට් එකක් වෙනම හදාගන්න බෑ. බලමු කොහොමද යූස් කරන්න කියලා. ඊට අමතරව මෙතන යම් යම් තොරතුරු වර්ගයක් තියෙනවා. ඒ ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තියෙනවා හාමනි සිලෙක්ට් කරගැනීමේ හැකියාවක් දීලා තියෙනවා. කොහොමද හාමනි එකකට අදාළව මෙතනින් අපිට පැලට් එක දිස් වෙනවා. ඉතින් මෙතනදී අපිට මේ විදිහට අපිට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ කලර් එකේ ෂේඩ්ස් අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන්. එතකොට මෙතන මේ මේ ෂේඩ්ස් අපිට දැන් මෙතන තියෙන ෂේඩ්ස් වෙනස් කරගන්න ඕනේ නම් අපිට පුළුවන් shift එක ක්ලික් කරගෙන අපිට අවශ්‍ය මෙතන තියෙන පොයින්ට් එකක් වෙනස් කරගන්න පුළුවන්. shift එක ක්ලික් කරගෙන අපිට මෙන්න මේ විදිහට වෙනස් කරනකොට අපිට කැමති amount එකක් මේ විදිහට දෙන. එතකොට මේ මේ palette එකේ shades වෙනස් වෙන හැටි පේනවා ඇති. මෙන්න මේ විදිහටත් අපිට ඒ ඒ එක color එකකට අදාළ shades වෙනස් කරගන්න අපිට හැකියාවක් තියෙනවා මේ website එකේදී. ඉතින් ඊට අමතරව කලර් හාමනිස් කීපයක් තියෙන මොනෝක්‍රොමැටික් හාමනි එක යටතේ අපිට පුළුවන් ෂේඩ්ස් හදාගන්න. මේ විදිහට එකම කලර් එකක අපි කලර් පැලට් එකක් හදාගන්නවා නම් මේ වෙබ්සයිට් එක ගොඩක් ගැලපෙනවා. ඊට අමතරව ඇනලොගස් කලර් හාමනි එක දීලා තියෙනවා. ඇනලොගස් හාමනි එක ඇරෙද්දී අපිට කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන් ඒකට ගැලපෙන විදිහට. ඉතින් මේ විදිහට අපිට ඇනලොගස් කලර් හාමනි එකට කලර් සෙට් කරගන්න පුළුවන්. මේ විදිහට දැන් අපිට මේ යම් කිසි කලර් එකක් අපිට යූස් කරනවා නම් අපිට මේ අදාළ කලර් එක ක්ලික් කරලා මෙන්න මෙතනින් මේ කලර් කෝඩ් එක කොපි කරලා අපිට පුළුවන් ඒ කලර් එක අපිට අවශ්‍ය වෙන විදිහට හදා ගන්න. ඊට පස්සේ අපිට මේ විදිහට ඒ කලර් කෝඩ් එක මෙතන පේස්ට් කරලා අපිට යූස් කරන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන විදිහට කලර්ස් යූස් කිරීමේ හැකියාවක් මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඊට අමතරව අපිට කලර්ස් පැලට් එකක් වෙනම එක්ස්පෝර්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. සකස් වෙන කලර් පැලට් එක එක කලර් එකේ හදාගත්ත ෂේඩ්ස් වල හැටියට අපිට එක්ස්පෝර්ට් කරගැනීමේ හැකියාවකුත් මේ වෙබ්සයිට් එකෙන් දීලා තියෙනවා. මේ හැම කලර් එකම ඩබල් ක්ලික් කරලා මෙතනින් කලර් කෝඩ් එක කොපි කරලා අවශ්‍ය විදිහට ඕනම තැනකට යූස් කිරීමේ හැකියාව තියෙනවා. මේ දේවල් තමයි මේ වෙබ්සයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ වෙබ්සයිට් එකේ විශේෂත්වය කියන්නේ අපිට කලර් පැලට් එකක් හදා ගන්නවා වගේම ඒ කලර් පැලට් එකේ ෂේඩ්ස්, ඒ කියන්නේ කලර් එකට අදාළව වෙනම ෂේඩ්ස් ප්‍රමාණයකුත් ෂේඩ්ස් හතරක් වැඩිම හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ අපි දැන් සාමාන්‍යයෙන් දැන් මේ ට්‍රයි ඇඩික් කියන කලර් හාමනි එක සිලෙක්ට් කරලා තියෙනකොට අපිට කලර්ස් තුනක හාමනි එකක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේකට තව මේන්ලි මෙතන යොදා ගන්න මේ කලර් එක මෙතනින් අපි මේන් කලර් එක විදිහට යොදා ගන්නකොට මේකට අදාළ කම්ප්ලිමෙන්ටරි කලර් එකක් වෙනම අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒකට අදාළ
palette එකක් වෙනම create වෙනවා. ඉතින් මේ website එකේ උනත් color palette එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් color shades උත් එක්ක. ඉතින් color එකක් pick කරගන්න හැටිත් අපි කතා කරා. මේ විදිහට මේ website එකත් ගොඩක් වැදගත් වෙනවා color palette එකක් හදනකොට. අපි ඊළඟට කතා කරන්න යන website එක තමයි මේ colorizer.org කියන website එක. මේ website එක ඇතුලේ අපිට පුළුවන් අපි color theory වලදී කතා කරා RGB වගේ වර්ණයක වටිනාකම තීරණය කරන සාධක කිහිපයක් අනුව අපිට color wheels දැක ගන්න පුළුවන්. අපි color wheels ගැන කතා කරනකොට අපි කතා කරා HSL color wheel එක ගැන, ඒ වගේම HSV, HSP කියන color wheel එක, CMYK color wheel එක විදිහට අපිට වර්ණයක වටිනාකම තීරණය කරන සාධක අනුව අපිට මේ අපිට colors choose කරගන්න පුළුවන් වෙන website එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට මූලිකවම RGB කියන format එක යටතේ අපිට colors choose කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට එතකොට මෙන්න මෙතනින් අපිට අපි select කරගන්න palette එක මෙන්න මෙතන අපිට සකස් කරගන්න පුළුවන්. අපි මුලින්ම මෙන්න මේ විදිහට color එක වෙනස් කරනකොට සියලුම mounts වෙනස් වෙනවා. එතකොට මෙන්න මෙතනින් මේ color එකේ color code එක අපිට මෙතනින් copy කරගෙන අපිට Photoshop වගේ ඕනම දෙයකට අපිට යොදා ගන්න පුළුවන්. එවට අමතරව hue එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා, saturation එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා, lightness එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතනත් hue saturation එක වගේම value brightness කියන එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ CMYK කියන විදිහට අපිට cyan color එක වැඩි කරගන්න, magenta color එක අඩු වැඩි කරගන්න, yellow color එක අඩු වැඩි කරගන්න, කී කලයක් විදිහට බ්ලැක් කලයක අඩු වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි දැන් මේ එක වර්ණයක් හදාගත්තට පස්සේ අපිට තවත් වර්ණයක් හදා ගැනීමට නම් අපි මේ පැලට් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය විදිහට ඒ වෙනස්කම් කරගෙන මේ විදිහට කල පැලට් එකට අදාළ වෙන කලර්ස් සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතන යටට යනකොට අපිට කල හාමනි එක කලයකට දැන් මේ කලයකට අදාළව තියෙන color harmonies අපිට මෙතනින් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට complementary color එක විදිහට ඒ color එකට අදාළ වෙන color එක මෙතනින් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට ඊට පස්සේ මේ color එක drag and drop කරලා අපි දැන් කිසියම් color එක අපිට පුළුවන් මේ color එක මෙතනට drag කරලා මේක select කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අදාළ කම්ප්ලිමෙන්ටි කලර් එක ඒකට ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට. එතකොට අපිට මේ විදිහට කම්ප්ලිමෙන්ටි කලර් පැලට් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට මේ කලර් එක සිලෙක්ට් කරාම මේ කලර් එකේ කෝඩ් එක කලර් කෝඩ් එක මෙතනින් අපිට කොපි කරගෙන අපිට අවශ්‍ය විදිහට යොදා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව ට්‍රයි එඩිට් කලර්ස් ටික, එතකොට ස්කෝර් කලර්ස්, මේ කලර් හාමනීස් වලට අදාළ කලර්ස් මේන් කලර් විදිහට මේ කලර් එක සිලෙක්ට් කරාම ඒ කලර් එකට අදාළ හාමනි කලර්ස් අපිට මේ විදිහට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ කලර් එකේ තියෙන ෂේඩ්ස් දැක ගැනීම පුළුවන්. අපිට ඒ වගේ මේ ෂේඩ් එකක් වුණත් අපිට මෙන්න මේ විදියට කලර් පැලට් එකකට ඇඩ් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන්ම ඇඩ් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට කලර්ස් ගැන දැනගන්න ඕන කරන තොරතුරු කොහොමද මේ කලර් එකක් තෝරගන්නේ, කලර් වල තියෙන සයන්ස් එක මොකද්ද, ඒ වගේම කලර් වීල් එකක් කියන්නේ එක මොකද්ද, කොහොමද මේ ලයිට්නස් වැලියු, ලයිට්නස් කියන්නේ මොකද්ද, බ්‍රයිට්නස් කියන්නේ මොකද්ද කියන එක ගැන තොරතුරු විශාල සංඛ්‍යාවකුත් මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ සම්පූර්ණ තොරතුරු ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් දැනගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කලර් පික් කරගන්න පුළුවන්, කලර් එකක් තෝරගන්න පුළුවන්, කලර් එකේ ඔයාට අවශ්‍ය කරන විදිහට මවුන්ට්ස් වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතරව කලර් පැලට් එකක් හදාගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එකෙන් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේ වෙබ්සයිට් එක තමයි කලර් බ්‍රයිට්නස් ටේබල් කියන වෙබ්සයිට් එක. මේක starman.pcministry.com කියන වෙබ්සයිට් එක යටතේ තියෙන කලර් බ්‍රයිට්නස් ටේබල් කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙතනදී අපිට පුළුවන් බ්‍රයිට්නස් එක වැඩිම කලර්, ඒ කියන්නේ ලුමිනස් අගේ වැඩිම, කියන්නේ අපි කලර් තියරිස් වලදී කතා කරා ලුමිනන්ස් කියන එක ගැන, කියන්නේ වර්ණයක වටිනාකම තීරණය කරන එක්තරා සාධකයක්. ඉතින් මේ මේකෙදී වැඩියෙන්ම බ්‍රයිට්නස් එක වැඩි කලයකේ ඉඳලා බ්‍රයිට්නස් එක අඩුම කලයක වෙනකම් පිළිවෙලට අපිට වර්ණ
අපිට චූස් කරගන්න පුළුවන් මෙතනදී. ඒතර මේ වර්ණ වලට අදාළ කලර් කෝඩ් එක මෙතනින් කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක ඕන විදියකට වාට අවශ්‍ය වෙන පරිදි යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි අපිට ලේසියෙන්ම බ්‍රයිට්නස් එක වැඩි කලර්ස් මොනවාද? බ්‍රයිට්නස් එක අඩු කලර්ස් මොනවාද කියන එක ලේසියෙන්ම අඳුනා ගැනීමේ හැකියාවක් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ලැබිලා තියෙනවා. හරි. අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. mycolor.space කියන වෙබ්සයිට් එකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට ලේසියෙන්ම කලර් ග්‍රේඩියන්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කිසියම් අපි වර්ණයක් මෙතන සිලෙක්ට් කරලා ඒ වර්ණයට අදාළව ලේසියෙන්ම කලර් පැලට්ස් නැත්නම් කලර් තීම් සෙට් එකක් හදාගන්න පුළුවන්. කලර් හාමනීස් වලට අදාළ වෙන විදිහට විශාල සංඛ්‍යාවක කලර් පැලට්ස් සංඛ්‍යාවක් එකම කලර් එකකට තියෙන්න පුළුවන්. කලර් හාමනීස් විශාල සංඛ්‍යාවක් අපිට එකපාර හදාගන්න පුළුවන්කම ලැබෙනවා මේ වෙබ්සයිට් එකෙන්. කලර් ෂේඩ්ස් රැන්ඩම්ලි පික් කරගන්න කලර්ස් ඒ වගේම මේ විශාල සංඛ්‍යාවක කලර් හාමනීස් වලට අදාළව තියෙන පැලට්ස් අපිට එකවර හදාගන්න පුළුවන් ෆ්‍රී මේ වෙබ්සයිට් එක හරහා. අපිට මෙතනින් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. අපි කැමති කලර් එකක් දුන්නම අපි රෙඩ් කලර් එක දුන්නොත් ඒ රෙඩ් කලර් එක අපිට අවශ්‍ය කරන කලර් එක මේ කලර් එකට තමයි අපිට දැන් තීම් එකක් හදාගන්න ඕනේ. මේ කලර් එකට තමයි අපිට පැලට් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් ජෙනරේට් කියන එක ක්ලික් කරලා පස්සේ ඒ කලර් එකට ගැළපෙන ග්‍රේඩියන් කලර්ස් එතකොට මැචින් ග්‍රේඩියන්ස් ස්පොට් පැලට්ස් ඒ වගේ අදාළ විදිහට කලර් පැලට්ස් විශාල සංඛ්‍යාවක් අපිට ඔටෝමැටිකලි හදාගන්න පුළුවන් තාමත්ම ඉක්මනින්. ඉතින් මේ විදිහට කලර් පැලට්ස් හදාගන්න අයට කලර් පැලට්ස් කලර් තීම්ස් පාවිච්චි කරන අයට ඉතාමත් ලේසියෙන් කිසියම් වර්ණයකට අදාළව කලර් තීම් එකක් ලේසියෙන්ම හදාගන්න මේ වෙබ්සයිට් එක හරහා පුළුවන්කම ලැබෙනවා. හරි, අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේ වෙබ්සයිට් එක තමයි colorhex.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් දැනට පාවිච්චි කරන ගොඩක් ජනප්‍රිය කලර් පැලට්ස් මොනවද කියන එක ගැන අදහසක් ලබා ගන්න සහ ඒ කලර් පැලට්ස් අපිට අවශ්‍ය කරන විදිහට යොදා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදිහට අපි කලර් පැලට් එක සිලෙක්ට් කරාම ඒ කලර් පැලට් එකේ කලර්ස් වල කෝඩ්ස් සහ ඒ කලර්ස් පැහැදිලිව දක ගන්න පුළුවන්කම ලැබෙනවා අපිට. ඒ වගේම මේ කලර් පැලට් එක අපිට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ කලර් පැලට් එකේ තියෙන විශාල සංඛ්‍යාවක most popular color palettes සංඛ්‍යාවට අමතරව අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් මෙන්න මෙතනට ගිහිල්ලා top contributors කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන color palette සාධනය විසින් හදලා තියෙන විශාල සංඛ්‍යාව color palettes ප්‍රමාණයක් හදලා තියෙන ඒවා අපිට use කරන්න පුළුවන්. අපි එක්කෙනෙක්ගේ color palette set එකක් select කරලා බලමු. මේ විදිහට එක් විශාල සංඛ්‍යාවක අපිට කලර් පැලට්ස් හදලා තියෙන කලර් පැලට්ස් අපිට යූස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. මේ විදිහට මේ colorhex.com කියන වෙබ්සයිට් එක හරහා අපිට ලේසියෙන්ම කලර් පැලට් එකක් හදාගන්න පුළුවන්කම ලැබෙනවා. හරි, අපි බලමු අන්තිම වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේ වෙබ්සයිට් එක ඇත්තටම අපි වර්ණයක වටිනාකම තියෙන එකන සාධක ගැන කතා කරනකොට අපි කතා කරපු සාධක කොහොමද අපි කලර් වීල් එකකින් ඒක සාධක හරියටම පික් කරගන්නේ කියන එක ගැන අපිට පුරුදු වෙන්න පුළුවන් වෙබ්සයිට් එකක් මේක. මේක ගේම් එකක් වගේ අපිට ප්ලේ කරන්න පුළුවන් වෙබ්සයිට් එක. මේක ගොඩක් සමහර කෙනෙක්ට කලර්ස් වල තියෙන කලර් එකක් පික් කරනකොට සැචුරේෂන් එක කියන එක හරියට සෙට් කරගන්න අමාරු අයට, එතකොට බ්‍රයිට්නස් කියන එක, එතකොට හ්‍යු එක හරියට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන වගේ මේක ලේසියෙන්ම කලර් වීල් එක ෆැමිලිය කරගන්න පුළුවන් මේ ගේම් එක ප්ලේ කරලා අපි ප්ලේ කරලා බලමු. මුලින්ම මෙතන adjust brightness and contrast කියන එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ මොනිටර් එකේ තියෙන brightness level එක මේ විදිහට adjust කරගන්න. ඊට පස්සේ අපි මෙතන click කරාට පස්සේ මෙන්න මේ විදිහට start වෙනවා. ඒතර අපිට තියෙන්නේ මෙන්න මේ කලර් එක wheel එකේ අපි හොයාගන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. ඊට අපි click කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට නියම කලර් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඊට අමතරව මේ දැන් hue කියන එක ඉවරුණාට පස්සේ saturation එක තමයි අපිට ඊට පස්සේ බලන්න තියෙන්නේ. එතකොට මේ වර්ණ මේ කලර් wheel එකේ මෙන්න මේ කලර් එක අපි කොහොමද හඳුනගන්නේ? මේ කලර් කොහෙ තිබ්බොත්ද මේකට ගැලපෙන්නේ?
කියන එක තමයි මෙතනදී බලන්නේ. එන්න මේ විදිහට අපිට කැමති කලයක් ඒ කියන්නේ මෙතනින් පෙන්නන කලයක අපි කලර් වීල් එක හොයන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ සැචුරේෂන් එක අඩු කලයක තියෙන්නේ කොහෙද කියන එක අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට මේක ගේම් එකක් විදිහට ප්ලේ කරලා ඔයාලට කලර් වීල් එක 100%ක් හොඳට හසුරව ගන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ. ඉතින් මේ වෙබ්සයිට් වලින් අපි මේ වෙබ්සයිට් කීපය හරහා කතා කරන්න හිතුවේ ගොඩක් කලර් යූස් කරන කෙනෙක්ට කලර් පැලට් එකක් හදාගන්න, ඒ වගේම කලර් වීල් එක කොහොමද පාවිච්චි කරන්නේ, ලේසියෙන්ම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඔන්ලයින් පාවිච්චි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා, ඒ හැකියාව කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව කලර් තියරිස් ගැන බලමු නැති අයටත් පල්ලෙයා ලින්ක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් කලර් තියරිස් ගැන කරපු වීඩියෝස් බලන්න. ඊට පස්සේ මේ කියලා මේ වෙබ්සයිට් වල කතා කරපු ගොඩක් දේවල් ඔයාලට මොනවද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතේ මේ දේවල් ගැන, මේ වෙබ්සයිට් කීපය ගැන. ඒ වගේම ලබන්නා වූ 2021 නවවසර සුභම සුභ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්න. සුභ දවසක්.